Ai bạn là mấy? ජාතික රූපවාහිනිය ජාතික පාසල මගින් මෙහෙයවනු ලබන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරකට තමයි අද දින අපි සහභාගී වෙලා සිටින්නේ. උසස් පෙළ විෂය නිර්දේශයේ භෞතික විද්‍යාව පාඩම් ඒකකය සම්බන්ධයෙන් මීට පෙර මා විසින් වැඩසටහන් කිහිපයක් ඉතාම සාර්ථකව ඉටුකරන ලැබුවා. එහිදී ආලෝකය නැමැති පාඩම් ඒකකයේ තිබෙන සියලුම පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ සිද්ධාන්තමය හා ප්‍රායෝගික දැනුම ලබා දෙමින් ඉතාම සාර්ථකව අප ඉගෙන ගත්තා. අද දිනේ මා බලාපොරොත්තු වන්නේ මෙම පාඩම් ඒකකයේ හතරවෙනි පාඩම් ඒකකය වන තාප භෞතිකය තර්මල් ෆිසික්ස් කියන කොටසේ තියෙන පරීක්ෂණාත්මක දැනුම තියෙන සියලුම පරීක්ෂණ නිසි අයුරින් අවබෝධ කරගෙන ඒව කරන ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගෙන විභාගෙට සාර්ථක මුහුණ දෙන්න. ඔයාල දන්නවා උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය හැමදාම අපට ලැබෙන්නේ තාප භෞතිකයේ නැමැති පාඩම් ඒකකයෙන්. සා අනිවාර්යෙන්ම ඒ ප්‍රශ්නයට පිළිතුර සැපයීමට අවශ්‍ය පරීක්ෂණාත්මක දැනුම අප සතු විය යුතුයි. මෙම ප්‍රශ්න පත්‍රයේදී ඔයාලා දන්නවා සිද්ධාන්තමය දැනුම වගේම ළමයට ලැබිය යුතු පරීක්ෂණාත්මක හුරුව උපකරණ භාවිතා කරන විදිය උපකරණ භාවිතයේදී ඇතිවන දෝෂ මතුවන දුෂ්කරතා පිළිබඳ මන අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඒ පිළිබඳව අවබෝධයක් දෙන්න අද දින මා උත්සාහ දරනවා. අපි බලමු තාප භෞතිකය නැමැති පාඩම් එකකේ නව විෂය නිදසට අනුව මොනවද අපිට ඇතුළත් කළ තියෙන පරීක්ෂණ. පැරණි නිදේශයට අනුව පරීක්ෂණ ගොඩක් තිබුණා. දැන් නවවිෂය නිදේශයට අනුව තාප භෞතික පාඩම් එකකේ පරීක්ෂණ 9යි ඇතුළත් කළ තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මේ පරීක්ෂණ 9 මොනවද කියලා බලලා ඒ පරීක්ෂණ එකින් එක පරීක්ෂණාත්මක කරන ආකාරය අපි සලකා බලමු. ඊට අමතරව මා විසින් මේ දූදරුවන්ට ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ තිබෙනවා මෙම පරීක්ෂණ 9ම තම අදාළ පරීක්ෂණ 9ටම අදාළ ප්‍රශ්න. ඒතර මම අද දිනේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ප්‍රශ්න පත්‍රය පරිපූර්ණව සාකච්ඡා කරන්න. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමට අවශ්‍ය දැනුම මේ දරුවන්ට ලබා දෙන්න තමයි මගේ උත්සාහය. මේ දරුවා වගේම මේ දූ දරුවා වගේම ජාති රූපහානි ඔස්සේ මේ නරඹන සියලුම ලක් දූ පුතුන්ට හොඳ දැනුමක් ලබා දෙන්න මා බලාපොරොත්තු වෙනවා. ජාති රූපහානි ඔස්සේ මේ නරඹන දූ දරුවන්ට මේ ප්‍රශ්න පත්‍රය දිනමින පත්‍රයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍රය ළඟ තබාගෙන මේ හොඳින් නිරීක්ෂණය කරොත් හොඳින් නැරඹුවොත් ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලබා ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන් වේ. ඒ වගේම 2012 අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයට සාර්ථක පිළිතුරු ලියන්න හැකියාව ධෛර්ය ශක්තිය ලැබේ. අපි ඉස්සෙල්ලම බලමු මේ පරීක්ෂණ 9 කොහොමද වෙන් වෙලා තියෙන්නේ කියන එක. දැන් මේ තිරයේ දිස්වෙන්නේ පාඩම් ඒකකය 9. නිර්දේශිත පරීක්ෂණ. පළවෙනි පරීක්ෂණය තිබෙන්නේ වීල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. මෙතැනදි වායුගෝලීය පීඩනය සෙවීම වගේම අපිට බොයිල් නියමේ සත්‍යතාවය අධ්‍යයනය කරන්නත් පුළුවන්. ඒ පරීක්ෂණ දෙකම මේ තුලින් අපි කරගන්න බලාපොරොත්තු වෙනවා.
දෙවැනි පරීක්ෂණය දැන් මේ මා දැන් පෙන්눔 කරන්නේ දෙවැනි පරීක්ෂණය නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධය පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධය චාල්ස් නියමේ සත්‍යතාවය තහවුරු කිරීම පරිමාව සමානුපාතයේ උෂ්ණත්වය එහෙම නැත්නම් නියත පීඩනයේදී ගැමා p ප්‍රසාරණ සංගුණකය වායුවක ප්‍රසාරණ සංගුණකය පරිමාව ප්‍රසාරණ සංගුණකය 273 එකක් සෙන්ටි අංශකයට කියන චාල්ස් නියමේ සත්‍යතාවය තහවුරු කරන්න දෙවෙනි පරීක්ෂණය වෙන් වෙලා තියෙනවා පරීක්ෂණ අංක 3 නියත පරිමාවදී වාතයේ ප්‍රසාරණතාවය පරිමාව නියත විට පරිමාව නියත නම් අපි දන්නවා එහෙමනම් ප්‍රසාරණ වෙන උෂ්ණත්වයත් එක පීඩනේ එනම් පීඩන ප්‍රසාරණතාවය චාල්ස්ගේ දෙවෙනි නියමේ පරීක්ෂා කිරීම තමයි දෙවෙනි නියමේ තුන්වෙනි නියම වශයෙන් වෙන් වෙලා තියෙන්නේ හතරවෙනි පරීක්ෂණය මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතා අපදාර්ථය සෙවීම. ඔක හරි වැදගත් පරීක්ෂණයක්. ඒකට හේතුව තාපයේ ඔය ප්‍රධාන පරීක්ෂණ නමයට අමතරව ප්‍රධාන වශයෙන් තාපයේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි බොහොම ප්‍රශ්න සංඛ්‍යාවක් විභාගයට අහලා තියෙන්නේ, ආයිදිරිට අහන්න තියෙන්නේ මේ තාප හුවමාරුව. තාප හුවමාරුව යම් වස්තුවක් තාපේ පිට කරනවා, තව වස්තුවක් තාප උරා ගන්නවා. මේ උරා ගන්න තාපය හා පිට කරන තාපය අතර සම්බන්ධයක් ගොඩනගන්න. ඕක තමයි තාපයේ වැඩිපුර මහන්නේ. ප්‍රධාන අපි දන්නවා සාමාන්‍යයෙන් ව්‍යුහතර රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් විභාගයට අහන්නේ අපි සිද්ධාන්ත පන්තියේදී ඉගෙන ගත්ත පරීක්ෂණ දෙකක්. තවත් පරීක්ෂණ දෙකක් බොහෝ විට අහන්නේ ඒ ඔස්සේ නිර්මාණාත්මකව සාධන ලද ප්‍රශ්න දෙකක්. එතකොට අපි අර ඉගෙන ගත්ත දැනුම යොදවලා තමයි මේ ප්‍රශ්න දෙකට අපිට මුහුණ දෙන්න සිදුවේ. එතෙන්දී බොහෝ විට තාපයේදී මේ පරීක්ෂණ වලට අමතරව අමුතුවෙන් එකතු වෙන ප්‍රශ්න තමයි මේ උරාගත් තාපය හා පිටකල තාපය. ඒතර ඒක ගොඩාක් වෙලාට නැඹුරු වෙන්නේ මම මේ දැන් පෙන්වුම් කරන හතරවෙනි ප්‍රශ්නේ මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතව සොයන පරීක්ෂණය. ඒකේ තියෙන්නේ උරාගත් තාපයක් පිටකල තාපයට සමාන කිරීම. ඒක බොහෝ විට ඒ අපි මේ පන්තියේදී සාකච්ඡා කරන පරීක්ෂණේ වගේම තවත් බොහෝ තැන්වලදී බොහෝ ආකාරයට මේක වෙනස් කරලා විභාගෙදී අහන්න පුළුවන්. ඒතර ඒක අපි ගොඩක් වැදගත් ප්‍රශ්නයක් වෙනවා. අපි බලමු එකින් එක මේ කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නය අපිට තියෙන්නේ. බලන්න සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතය සෙවීම. හයවෙනි ප්‍රශ්නය මිශ්‍රණ ක්‍රමයෙන් අයිසල විලයනයේ විශිෂ්ට කුපිත තාපය සෙවීම. හත මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට කුපිත තාපය සෙවීම. අටවෙනි පරීක්ෂණය උපදැමූ කැලරිමීටරයක් ඇසුරු වාතයේ තුසාරාංකය හා සාපේක්ෂ ආර්ථය සෙවීම. නවවෙනි ප්‍රශ්නය තමයි සර්ල් ක්‍රමයෙන් සර්ල් දඬු ක්‍රමය කියලාත් අපි කියනවා ලෝහයක තාප සන්නායකතාවය සෙවීම. දණ්ඩක සුසන්නායක දණ්ඩක තාප සන්නායකතාවය සෙවීම. ඔය පරීක්ෂණ නම් විතරයි දැනට විශ්ව නිදේශේ අපිට කරන්න තුලා තියෙන්නේ. දැන් අපි මේ ප්‍රශ්න එකින් එක මේ පරීක්ෂණ එකින් එක කොහොමද කරන්න කියලා බලමු. ඒ වගේම මේ හොඳින් අධ්‍යයනය කරන්න ඔයගොල්ලන්ට ඔය දීලා තියෙන ප්‍රශ්න පත්‍රයට බොහෝ විට ඊට අනුරූපව මම සාකච්ඡා කරනවා. ඊට අවශ්‍ය දැනුම ලබාගෙන මේ ප්‍රශ්න පත්‍රෙ පිළිතුරු සපයන උසා ගන්න. ඒ බලමු පළවෙනි පරීක්ෂණය. එතන අපිට පළවෙනි පරීක්ෂණේ වෙන් වෙලා තියෙන්නේ ක්‍රීල් නලයේ භාවිතයෙන් ක්‍රීල් නලයක් භාවිතයෙන් වායු ගෝලයේ පීඩනය සෙවීම. ක්‍රීල් නලය කියලා කියන්නේ කේශික නලයක්, කැපිලරි ටියුබ් එකක්, සිහින් නලයක්, සිහින් විදුරු නලයක්. සිහින් විදුරු නලයක් භාවිතා කළා වායු ගෝලයේ පීඩනය සෙවන්. මේ වගේම මම මෙතෙන්දී බොයිල් නියමයක් සත්‍යාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා. පරීක්ෂණයක් කරනකොට අපිට ඉස්සෙල්ලම වැදගත් වෙන දේවල් තමයි පරීක්ෂණතාව සුපාංග උපකරණ අයිතමයන් මොනවද ඒ ටික අපි දැනගන්නවා. ඊට පස්සේ මේ උපකරණ අටවන විදියක් තියෙනවා. පරීක්ෂණය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම ඒ පරීක්ෂණයේදී අපි ගන්න ලබන පාඨාංක තියෙනවා. ඒ වගේම ඒවයි යම් කිසි නිර්වද්‍යතාවය පරීක්ෂණ නිර්වද්‍යතාවය වැඩි කරන අපි අනුගමන කරන ක්‍රමෝපායන් දෝෂ ඇති වෙනවා නම් අපි දෝෂ අඩු කරගන්න ඒ වගේ පිළිවෙලකට තමයි මේ පරීක්ෂණය කරන්නේ. ඉස්සෙල්ලම අපි බලමු මේ පරීක්ෂණය කරන අපිට අවසන අයිතමයන් මොනවද කියන්නේ. එතනදි බලන්න මා මේ තිරේ දැන් ඔයාලට බලාගන්න පුළුවන් අවශ්‍ය අයිතමයන් අවශ්‍ය උපකරණ මීටර එකක් පමණ දිග වීදුරු බටයක්,
පිරිසුදු රසදිය සල්පයක් මීටරුල් දෙකක් ආධාරක රබර් මුදු කීපයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ තමයි අපිට අවශ්‍ය වෙන උපකරණ. බොහෝ විට විභාගයේදී ප්‍රශ්නවලදී අහනවා මෙම පරීක්ෂණය කිරීම සඳහා ඔබට අවශ්‍ය වෙන අයිතමයන් කිහිපයක් සමහරට දීලා තවත් අපිට අඩුපාඩු තියෙන ඒවා මොනවද කියලා අහනවා. ඒක ගොඩක් කලකට පළවෙනි ප්‍රශ්නේ වශයෙන් ප්‍රශ්නෙකදී අහන දෙයක්. අපි බලමු දැන් මේ අයිතමයන් සම්බන්ධ කළ මේ උපකරණ අටව ගන්න විදිය. දැන් ඔබ මේ තිරේ දකින්නේ ෆීල් නලය කුඩා රසදිය කඳක් සාමාන්‍ය කුඩා කුඩා සෙන්ටිමීටර් 25ක් පමණ දිග රසදිය කඳක් මේ නලය මීටර 1ක් පමණ දිග. මොකද ප්‍රමාණවත් වායු කඳක් හිර වෙන්න ඕන. ඒ නිසා කෙටි නලයක් අරගෙන බෑ අපිට නලයට දිග වැඩියෙන් ගන්න වෙනවා. හරි? දිග වැඩි නලයක්. දිග වැඩි නලයක් අරගෙන රසදිය කඳක් අපි හිර කළා මේ පරීක්ෂණය සිදු කරන්න. ඒතර අපි බලාපොරොත්තු වෙනවා මේ නලයේ කෙලවර උස් පහත් කිරීමෙන් එකම කාමර උෂ්ණත්වයේ එකම වේලාවේදී ඉතර කාමර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. නියත උෂ්ණත්වය යටතේ පීඩනය වෙනස් කරන්න. පීඩනය වෙනස් කරන බලාපොරොත්තු වෙන්නේ මේ නලයේ උස අඩු වැඩි කිරීමෙන්. පැහැදිලි නේද? ඒකින් එක අවස්ථා මම පැහැදිලි කරලා දෙන්නම්. එතෙන්දී අපි ටිකක් දිග රසදිය කඳක් යොදා ගන්නවා. ඒකට හේතුව වශයෙන් අපි වැඩි පීඩනයක් අපිට යොදා ගන්න ඕන වෙන නිසා. දිග නලයක් අපි යොදා ගන්නත් ඕන වැඩි වායු කඳක් හිර කරගන්න. බලන්න මේ ඔබ දකින රසදිය කඳ මේ තියෙන කේසික නලය මේ තියෙන මීටර පරිමාණය එතකොට අපිට මේ රස මේ වායු කඳේ දිග මැන ගන්න පුළුවන් මේ නලයේ කෙළවර තියෙන සිරස් උස අපිට මේ පරිමාණය මැන ගන්න පුළුවන් මේ ආකාරයට එතකොට අපි මෙහිදී පාඨාංක වශයෙන් ගනු ලබන්නේ විවිධ කැපිටල් එච් උස වල අපිට මැන ගන්න පුළුවන් මෙතන මේ තියෙන කැපිටල් එච් උස මේ උස සමග පීඩනය වෙනස් වෙනවා නලය තුල ඒ පීඩනය වෙනස් වීම අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේ නලයේ මේ තිබෙන වායු කන්දේ දිග පීඩනයත් එක්ක වෙනස් වෙනවා උෂ්ණත්වය නියතයි කාමරේ දැන් බලමු අපි විවිධ උස්වල වලට මේක වෙනස් කරනවා බලන්න දැන් වෙනත් උසක් තියෙන දැන් බලන්න තවත් උස ක්‍රමයෙන් වෙනස් කරනවා ඔය විවිධ උසවල බලන්න අපිට ඕනනම් ඔය මේ උස වෙනස් කරන්න පුළුවන් බලන්න ඒ වගේම අපිට මේ තිරස් මට්ටමින් පහලට මේ උස පවත්වා ගන්නත් පුළුවන් මේ උස පහලට පවත්වා ගන්නත් පුළුවන් මේ තේ එතන ශ්‍රීනාගයක් වෙන්නේ ඒ වගේම දැන් මේක ඍණ අගේ ඉඳලා ධන පැත්තට අපිට වෙනස් කරන්න පුළුවන් අපිට පාඨාංග උපරිම වශයෙන් ඍණේච්චල සිට ධනේච් දක්වා වෙනස් කරන්න පුළුවන් මේ නලයේ සම්පූර්ණම අනිත් පැත්ත හරවලා උඩ පැත්තට සම්පූර්ණයෙන්ම හරවන්න පුළුවන් ඍණේච් සිට ධනේච් දක්වා මේකේ එල්හි පරාසය ඍණේච් සිට ධනේච් ඍණ කැපිටල් එච් වල ඉඳලා ධනේච් දක්වා අපිට වෙනස් කරන්න පුළුවන් එවිට මේ වායු කඳේ දිග සිම්පල් එල් මේ උස සමග වෙනස් වෙනවා අපි මෙනුම් වශයෙන් ලබා ගන්න විවිධ එච් අගයන් මේ සිම්පල් එල් අගයන් බලන්න ක්‍රමය වශයෙන් මා මෙහිදී විස්තර කරලා තිනෝ ඔයගලන්ට බලා ගන්න පුළුවන් 25 සෙන්ටිමීටර පමණ දිග රසදිය කඳක් නලය තුළට ඇතුළු කරයි රසදිය කඳ නලයේ තිරස් අවස්ථාවේදී හරි මැද සීමාවේ පවතින විට එක් කෙළවරක් සීල් කරනවා අපි සාමාන්‍ය මේ පරීක්ෂණයේදී රසදිය කඳ නලයේ මධ්‍ය සීමාවේ ආරම්භිත තිරස් මට්ටමේද පවත් ගන්න ඒකට හේතුවක් තියෙනවා අපි දෙකලවර විවෘත නලයක් අරගෙන රසදිය කඳ ඇතුල් කරලා සාමාන්‍ය නලයේ මැද සීමාවේ තිරස් මට්ටමේ රසදිය කඳ තියෙනකොට එක්කලවරක් උණු කරලා සීල් කරගන්න. එතකොට සංවෘත නල කොටසක් ඇතුළේ ඒ තුල අචල වායු ස්කන්ධයක් අපිට හිර කරගන්න පුළුවන්. දැන් මේ රසදිය කොටස මධ්‍ය සීමාවේ පවත්වනවා අපි. මේ මධ්‍ය සීමාවේ අපි පවත්වන්නේ අපිට මේ නලය ඉහළම පැත්තට සිරස් කරන්න පුළුවන් පහළ පැත්තට සිරස් කරන්න පුළුවන්. ඒ සෑම වෙලාවෙදිම මේ සෑම අවස්ථාවකටම මේ පාටන් ගැනීමට සුදුසු ආකාරයට නලය සකස් කර ගන්න ඕනේ. සමහර විට අපි හිතුවොත් රසදිය කරන නලයේ කෙළවරට විවෘත කළට ආසන්න තිබුණොත් මේ නලය සිරස පහළට හරවනකොට රසදිය කරන බිමට වැටෙන්න පුළුවන්. නලය අනිත් පැත්තේ තිබුණොත් නලය සිරස් කරනකොට මේ රසදිය ගොඩක් පහළට ඇවිල්ලා වායු කන්දේ දිග බොහෝ අඩු වෙන්න පුළුවන්. අපි මේ කැපිටල් එච් වෙනස් කරන පරාසය තුලදී මේ දිගෙහි හොඳ විචලනයක් ඇති කර ගැනීමට සුදුසු ආකාරයට පාඨාංක
මේ මිනුම් හැසිරවීම සඳහා තමයි අපි සාමාන්‍ය නලයේ මධ්‍ය සීමාවේ රස දෙකද පවත් ගන්නේ. දැන් බලන්න මේ කරලමන ක්‍රමය විස්තර කරලා තියෙන රූපය ආකාර නලයේ ආදාර සවිකර විවිධය සඳහා ඊළඟ යන මනින් මා කලින් විස්තර කරපු කොටස් ටික. දැන් අපි හිතමු වායු ගෝලීය පීඩනය අපි මෙහිදී ගන්න ලබන සංකේත වායු ගෝලීය පීඩනය ෆයි කියලා ගන්න අපි සාමාන්‍ය දාගෙන සංකේත වායු කන්දේ දිග සිම්පල් එල් බටේ මුළු දිග අපි කැපිටල් එල් කියලා ගනිමු. රසදිය කන්දේ දිග සිම්පල් එක්ස් බටේ විවෘත කෙළවරේට තිරස් පීඩමේ සිට ඇති උස කැපිටල් එච්. දැන් බලන්න අපි මෙහිදී ගණනය කළමන ආකාරය කොහොමද මෙහිදී ගණනයක් කරන්නේ? බොයිල් නියමයට අනුව අචල වායු ස්කන්ධයක නියත උෂ්ණත්වයේදී අපි දන්නවා PV ගුණිතේ K නියතය. මේ ගණනේ ඔයගොල්ලන්ට දැන් මේ තීරයේ තියෙනවා සටහන් කරගන්නත් පුළුවන් ඒ අවශ්‍ය දේවල් බලන්න. ෆයි දන x sin θ. දැන් අපි මෙහෙම නලය ගත්තොත් මේ විදිහට y ගෝලීය පීඩනය ෆයි මේ රසදිය කඳේ දිග සිම්පල් x පීඩනයට බලපාන්නේ නලේ සිරස් උස ද්‍රව කඳක සිරස් උස ආනතිය වැදගත් නැහැ. දැන් මේ රසදිය කඳ ආනතව තිබුණට එමගින් ඇතුළ පීඩනයට වැදගත් වෙන මේ සිරස් උස මේ කෝණේ අපි තීට කියලා ගත්තොත් අපිට පුළුවන් මේ නලය ඇතුළේ පීඩනය P කියන කලියන් මේ P සමානයි y ගෝලීය පීඩනයේ ෆයි දන y ගෝලීය පීඩනයේ ෆයි දන මේ ද්‍රව කඳේ සිරස් උස මගින් නැතින පීඩනය x sin θ x sin θ ඔය දිල යන පුළුවන් මේ සිරස් උස අපිට සොයා ගන්න පුළුවන් මේ ආකාරයට අපි ලබාගත් මේ මිනුම මේ ස්ථානයේ අපි කැපිටල් H අගේ මැනගත්තා. මේ නලයේ මුළු දිග අපි දන්නවා කැපිටල් L. එහෙනම් අපිට sin θ ලියන්න පුළුවන්. P සමානයි ෆයි දන sin θ කියන්නේ x වැඩි කිරීම sin θ කියන්නේ මේ ස්ථානයේ කැපිටල් H බෙදීම සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ කැපිටල් L. ඔය ආකාරයට අපිට පීඩනය සටහන් කරන්න පුළුවන්. බලන්න මා ඒ ගණනය කිරීම මේ ස්ථානයේ සිදු කර තිබෙනවා. නලය අපි ඒකාකාර හරස්කඩක් තියෙන නලයක් තෝරගත්තොත් නලයේ හරස්කඩ වර්ගඵලය A. එහෙනම් පරිමාව දිගට අත්‍යවම සමානුපාතිකයි A කියන එක නියතයක්. බලන්න මේ ස්ථානයේ නලයේ හරස්කඩ වර්ගඵලය නම් ෆයි දන x sin θ AL A නියතයක් නිසා අයින් කර අපි K කියලා ගත්තා. x sin θ වලට කැපිටල් H බෙදීම L මේ ආකාරයට අපිට සටහන් කරන්න පුළුවන්. මේ තවදුරටත් සුළු කළ විට ප්‍රස්ථාරයක් ඇඳීමට අපිට සුදුසු ආකාරයට මේ වෙනස් කරන්න පුළුවන්. ප්‍රස්ථාරයක් ඇඳීමේදී අපි විචල්යන් වෙන් කර ගන්න ඕන. අපි දන්න ප්‍රස්ථාරයක් ඇඳනකොට ස්වායත්ත විචල්ය පරායත්ත විචල්ය කියලා දෙකක් තියෙනවා. ස්වායත්ත විචල්ය අපි x අක්ෂර සාමාන්‍ය යොදාගන්න. පරායත්ත විචල්ය y අක්ෂර යොදාගන්න. මෙහිදී ස්වායත්ත විචල්ය තමයි අපි කැපිටල් H කැපිටල් H වෙනස් කරන්නේ. ඒ අණුව වෙනස් වෙන රාශිය තමයි L වායු කන්දේ දිග. ඒ අපි y අක්ෂරය තෝරගන්න. බලන්න එලෙස තෝරගත්තාම අපිට මේ විචල්යන් සකස් වන ආකාරය 1/L සමානයි x බෙදීම kl වාරයක් h දන 5 බෙදීම k. 5 බෙදීම k නියතයක් y ගෝලීය පීඩනය 1 c අන්තක් ඛණ්ඩය වගේ කැපිටල් H x අක්ෂය වගේ x බෙදීම kl m වගේ 1/L y ආකාරය. දැන් අපි ප්‍රස්ථාරයක් ඇඳොත් අපිට මේ ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. ධනාන්තක ඛණ්ඩයක් ධන අනුක්‍රමණයක් තිබෙන මේ ප්‍රස්ථාරයේ කැපිටල් H 1/L ඇඳි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය x සමානයි k m සමානයි k x බෙදීම kl අන්තක ඛණ්ඩයේ c සමානයි 5 බෙදීම k අන්තක ඛණ්ඩයේ අනුක්‍රමණය බෙදුව විට අපිට මේ ගණනය කළා 5 වලගේ y ගෝලීය පීඩනය යගේ අපිට සොයාගන්න පුළුවන්. ඒ තමයි පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ y ගෝලීය පීඩනය සෙවීම. ඊට අමතරව අපි බොයිල් නියමයේ සත්‍යතාවය තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා.
බොයිල් නියමේ යොදලා තමයි අපි මේ මේ සිද්ධාන්තය ගොඩනගාගත්තේ. එහෙනම් බොයිල් නියමයට අනුකූලව අපිට ලැබෙන්න ඕන සල්ලිරික ප්‍රස්ථාරය. එහෙනම් පරීක්ෂණයේ අවසානයේදී අපිට සල්ලිරික ප්‍රස්ථාරයක් ලැබෙනවා නම් අපිත් සත්‍යය සලකපු බොයිල් නියමේ සත්‍ය වෙන්න ඕන. එහෙනම් ප්‍රස්ථාරය මේ ආකාරයේ සල්ලිරික ප්‍රස්ථාරයක් ලැබෙනවා නම් බොයිල් නියමේ සත්‍යතාවයත් අපිට මෙහිදී තහවුරු වෙනවා. මේ ලෙස තමයි මේ පරීක්ෂණ අපි සාමාන්‍යයෙන් සිදු කරන්නේ. දැන් මේ දරුවන්ට මම හිතන විදිහට මම ඉක්මනින් මේ ගැන විස්තර කරා. ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් අහන්න පුළුවන්. තමන්ගේ දැනුම වර්ධනය කරගන්න. අහන්න බලන්න. මේ පරීක්ෂණයේදී අපිට රස දෙවෙනුවට ජලය යොදා ගන්න බෙද? ඔව්. ජලය යොදා ගන්න පුළුවන් නම් ඇත්තටම අපිට පහසුයි රසදිය වෙනුවට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජලය යොදාගත්තම අපිට තවත් දුෂ්කරතා කීපයක් මතුවෙනවා. එකක් තමයි අපි දන්නවා ජලය හොඳ වාෂ්පශීලී ද්‍රවයක්. දැන් කුඩා ජල කඳක් මේ නලය තුළ සිර කරොත් ජලය වාෂ්පශීලී නිසා ජල වාෂ්පක් මේ නලය ඇතුළට එකතු වෙනවා. ජලය ඉතිරලා තියෙන නිසා මේ නලය ඇතුළේ දැන් පවතින සංතෘප්ත ජල වාෂ්ප. අපි දන්නවා සංතෘප්ත ජල වාෂ්ප කියන්නේ වායු නියමවලට එකඟ නැහැ. එකඟ නැත්තේ අචල වායු ස්කන්ධයක් හිර කරගන්න බෑ. සියලු වායු නියම සත්‍ය වෙන අචල වායු ස්කන්ධවලට. නමුත් සංතෘප්ත වාෂ්පයක අපිට වාෂ්ප ස්කන්ධේ අතල තියන්න බෑ. මේ පරිමාව වෙනස් වෙනකොට වාෂ්ප ස්කන්ධයක් වෙනස් වෙනවා. ජල වාෂ්ප මගින් පීඩනයක් ඇති වෙන එක අපිට ගණනය කරගන්න බෑ. නිසා මේ ගණනය කිරීම දෝෂයි තියෙනවා. එහෙනම් අපිට ජලය යොදාගන්න අමාරු. නමුත් රසදිය දාගත්තම රසදිය වාෂ්පයක් ඉතාම අඩුයි. ඒ නිසා රසදිය වාෂ්පයෙන් ඇති වෙන පීඩනය අපිට නොසලකා හරින්න පුළුවන්. අනෙක් අතට ගත්තම අපිට තවත් ප්‍රශ්නයකුත් තියෙනවා. දැන් ජලය යොදාගත්තොතින් අපි යම් සැලකිය යුතු පීඩනයක් ඇති කරන්න නම් දිගු ජල කඳක් යොදා ගන්න වෙන මක් නිසාද ජලය ගණත්තේ අඩුයි. අපි දන්න රසදිය ගණත්තේ වැඩිනේ. ඒ නිසා පොඩි රසදිය කඳකින් අපිට ලොකු පීඩනයක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් පොඩි වෙනසකින් විශාල විචලනයක් අපිට රසදියෙන් සිදු කරගන්න පුළුවන්. නමුත් ජලය යොදාගත්තොතින් අපිට දිගු ජල කඳක් ගන්න වෙනවා. ඊට සාපේක්ෂව නලයත් අපි දිගු කරගන්න වෙනවා. අනිත් පැත්තෙන් ගත්තම අපිට තවත් පැත්තකින් තවත් සරල අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මේ නලය තුල අපි දන්න ජලය පාර දෘශ්‍යදවය. තර පාර දෘශ්‍යදවයක් නම් මේ ජල කඳ තියෙන තැන බලාගෙන ඉඳි අපිට පොඩි අපහසුතාවයක් ඇති වෙනවා. රසදිය පාරාන්ද අපිට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ රසදිය ගඳ පිටින් දැන්. පැහැදිලි නේද? එනිසා තමයි අපි මේ ස්ථානයේදී ජලය යොදා ගන්න නැතුව රසදිය යොදා ගන්න. මම හිතන්නේ මේ දරුවන්ට තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න පුළුවන්. අනුම නලයේ කෙළවර තිරස් මට්ටමට වඩා පල්ලෙහායින් තියෙනකොට පීඩනය සොයන ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව්. නලය දැන් අපි ඉස්සෙල්ල විස්තර කරේ කෙළවර ඉහළින් පවතිනකොට පීඩනය ගණනය කරන විදිහ. ඇතම සරලවම කිව්වොතින් මේ නලයේ කෙළවර පහලින් තිබුණොත් අපිට පීඩනය ගණනය කරගන්න කැපිටල් එච් ඍණාගය දැම්මම හරියනවා. දැන් තිරස් මට්ටමට උඩ යනකොට කැපිටල් එච් ධන පහලින් දෙනකොට කැපිටල් එච් ඍණ අගයක් එන. අපි තවදුරටත් බලමු ඒක වෙනමම විස්තර කරගන්න. මේ ආකාරයට බලන්න මේ උස කැපිටල් එච් මේ කෝණේ තීටා මේ රසදිය කඳේ දිග මේ වායු කඳේ දිග සිම්පල් මේ වායු ගෝලයේ පිරෙන්නේ ෆයි මේ තිබෙන රසදිය කඳේ සිරස් උස දැන් මේ නලය තුල පීරණ අපි p කියලා ගත්තොතින් p සමානයි බලලා දන්න මේ රසදිය කඳෙන් උඩට යන්නේ එහෙනම් මේ පැත්තනට පීරණ අඩු වෙනවා එනම් වායු ගෝලීය පීඩනයට වඩා මේ නලය තුළ පීඩනය අඩුයි මෙන්න මෙතර උස. මේ උස කියලා කියන්නේ මේ කර්ණපාදයට මේ තීට කෝණයට සම්මුඛ පාදයේ මේ තියෙන්නේ ෆයි රින x sin තීට කියලා එන්නේ. ෆයි රින x sin තීට. දැන් බලන්න ෆයි රින x sin තීට කියන්නේ අපි දන්නවා කැපිටල් H බෙදීම L කියන එක. දැන් බලන්න මේ කැපිටල් H ඍණාගය දැම්මහම නම් මේ ආගය තමයි අපිට ලැබෙන්නේ. මේ පැත්ත ඉහළට යනකොට කැපිටල් H අපි ධනාගයන් ලෙසත් පහළට යනකොට කැපිටල් H ඍණාගයන් ලෙසත් යොදාගත්තනම් අපිට නලිය තුල පීඩනේ සාමාන්‍ය පරිදි ලැබෙනවා. පැහැදිලි නේද? මේ ආකාරයට අපිට
මේ පරීක්ෂණය සිදු කරන්න පුළුවන්. මෙම පරීක්ෂණයේදී තවත් වැදගත් කරුණු කීපයක් මා මේ තිරේ දක්වලා තිබෙනවා. එක කාරණයක් තමයි මෙම පරීක්ෂණයේදී සිහින් බටයක් තෝරාගත යුත්තේ ඇයි කියන එක. පළල් බටයක් යොදාගත්තොතින් අපිට රසදිය කඳකින් ස්ථාවර වායු කඳක් හිර කරගන්න අපහසුයි බොහෝ විට. නලයේ පිහිටීම වෙනස් කරනකොට සමහර විට මේ වායු කඳ මේ රසදිය කඳ හරහා කාන්දු වෙන්න පුළුවන්. ස්ථාවර වායු කඳක් අපිට මේ නලය තුළ සිර කර ගැනීමට සිහින් නලයක් අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා තමයි අපි සිහින් නලයක් යොදාගන්නේ. අනිත් වැදගත් කරුණු මා කලින් විස්තර කරපු කොටස් තිබෙන්නේ ඔබට මේ කියවා තේරුම් ගන්න පුළුවන් වේ. දැන් අපි තාපයේ දෙවැනි පරීක්ෂණය නියත පීඩනයේදී වායුවක පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධය චාල්ස් නියමේ සත්‍යතාවය තහවුරු කිරීම පරීක්ෂණය. මේ සිදු කරන ආකාරය මීට අවශ්‍ය උපකරණ ක්‍රමවේදය අපි තේරුම් ගන්න උත්සාහ කරමු. බලන්න මේ සඳහා අවශ්‍ය උපකරණ සිහින් විදුරු නලයක්, පරිමාණයක්, උෂ්ණත්වමානයක්, ජලතාපයේ මන්තය සමග රත් කිරීමේ උපකරණ. රත් කිරීමේ උපකරණ කිව්වහම බන්සන් දාහකයේ තෙපාව, ඒ උඩ තිබෙන කම්බි දැල, ඒ සියලු කොටස් අයිති. බලමු මේ සඳහා උපකරණ අටවන ආකාරය. දැන් මේ තිරේ දිස්සෙන්නේ ඒ රටාව සිහින් කේශී නලයක් පෙර පරීක්ෂණයේදී මෙන්ම. හැබැයි මෙහිදී අපි යොදාගෙන තිබෙන්නේ කුඩා රසදිය කඳක්. පෙර පරීක්ෂණයේදී අපි සාමාන්‍ය සෙනෙමිලි 25ක් පමණ දිග රසදිය කඳක් තෝරගත්තා. වැඩි පීඩනයක් ඇති කරගන්න. මෙහිදී පීඩනයක් ඇති කර ගැනීම වැදගත් නැහැ. වායු කඳක් සිර කර ගැනීම විතරයි වැදගත් වෙන්නේ. එන වායු කඳ සිර කර ගැනීම අපිට දිග රසදිය කඳක් අවශ්‍ය වෙන්නේ නැහැ. සහ කුඩා රසදිය බිඳක් මේ යොදාගෙන තිබෙනවා. උෂ්ණත්වය මැන ගැනීමට උෂ්ණත්වමානයක් හොදලා තියෙනවා. මේ තිබෙන ජලතාපකය බන්සන් දාහකෙන් රත් කරන්න පුළුවන්. මේ තිබෙන මන්තය. මන්තයෙන් කැළතීමෙන් අපට මේ භාජන පුරා සෑම තැනම උෂ්ණත්වය ඒකාකාරව පවත් ගන්න පුළුවන්. බන්සන් දාහකෙන් ක්‍රමයෙන් රත් කරමින් විවිධ උෂ්ණත්වවලදී අප මේ වායු කඳේ දිග උෂ්ණත්වය සමග මේ වායු කඳේ දිග L simple L අපි මැනගන්න. දිග මැනගන්නේ පරිමා වෙනුවට. පරිමාව උෂ්ණත්වය අතර සම්බන්ධයට අපි පරීක්ෂා කරන්න යන්නේ. පරිමා වෙනුවට අප දිග තමයි මෙහිදී මැනගන්නේ ලබන්නේ. දැන් මේ භාජනය තුල උෂ්ණත්වය අපි බොහෝ නියතව තබා ගන්න ඕන. අපි යම් මිනුමක් ලබා ගන්න විට නලය තුල වායු කඳ ඒ ජලයේ උෂ්ණත්වයට ළඟා වෙන්නත් ඕන. වාතයේ උෂ්ණත්වය සෑම තැනම එකම අගයකට පත් වෙන්නත් ඕන. මේ අපි ටිකක් බොහොම සියුම්ව කරන්න ඕන කටයුත්තක්. අපි ක්‍රමයෙන් රත් කරමින් යන ගමන් උෂ්ණත්වමාන යම් අගයකදී වායු කඳේ දිගමන්න අපිට බෑ. එහෙම ගත්තොත් අපිට නිවැරදි අගය ලැබෙන්නේ නෑ. වාතය කියන්නේ තාප කුසණයක ද්‍රව්‍යයක්. වාතයේ රත් වෙන ටිකක් වෙලාව ගත වෙනවා. ජලය වේගෙන් රත් වෙනවා. අපි ජලයට තාපය සපයනවා. ජලයෙන් තාපය උරාගෙන තමයි වායු කඳ රත් වෙන්නේ. එතන වායු කඳ රත් වෙන ටිකක් වෙලාව යනවා. වීදුරු හරහා තාපය සන්නයනය වෙන්න ඕන. වීදුරු කියන්නේ දුර්වල තාප සන්නායකයක්. ඒ හරහා තාපය සන්නයනය ඉක්මනින් සිදු වෙන්නේ නැහැ. අපි ඉක්මනින් තාපය යවන්න බෑ මේ වීදුරු හරහා. ඒසහ අපිට ජලයේ උෂ්ණත්වය මේ නලය තුල තියෙන වායු උෂ්ණත්වයම බවට පත් කරගන්න ටිකක් අපිට වෙලාව ගත කරන්න වෙනවා. කාලය ගත කරන්න වෙනවා. එය අප සිදු කරන ලබන්නේ මනවින් මන්ත කරමින් සෙමෙන් රත් කරමින්. මේක සෙමෙන් රත් කරනවා. එතකොට වෙලාව ගත වෙනවා. සෙමෙන් රත් කරනකොට වෙලාව ගත වෙනවා. නලය තුල වාතයටත් අදාළ උෂ්ණත්වෙන්න වෙලාව තියෙනවා. සෙමෙන් රත් කරමින් අපි හිතමු අපි යම් මිනුමක් ගන්න අවස්ථාවේදී අපි හිතමු සෙන්ඩිතන්ස 40 කියලා. ඒ 40 උෂ්ණත්වයට අපි රත් කළා 41ට විතර වුණා නම් රත් කරලා පොඩ්ඩක් දැල්ලා අයින් කරනවා. බන්සන් දැල්ලා පොඩ්ඩකට අයින් කරනවා. බන්සඳාය පොඩ්ඩකට අයින් කරලා මනවින් මන්ත කරනවා. එතන මේ 41 ආසනේ 40 ආසනේ ටිකක් වෙලා තියෙනවා. වැඩි වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තුලදී අර නලය තුල තියෙන වාතයට අදාළ උෂ්ණත්වෙන්න වෙලාව තියෙනවා.
මේ එහෙම නැත්නම් අපිට පුළුවන් බන්සන් දහහකේ පාලනය කරන්න පුළුවන්. ඔයාලා දන්නෝ බන්සන් දහහකේක මේ විදිහට දැල්ල පාලනය කිරීමට කොටසක් තියෙනවා. මේ වගේ කොටසක්. මේ තිබෙන මේ මුරිච්චේ කරකවල මේ ස්ථානයේ ඔක්සිජන් ඇතුළන ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. මම හිතන්නේ මේ දර්ශනය වෙනවා ඇති. ඒ විදිහට දැල්ල පාලනය කරන්න පුළුවන්. පාලනය කළ සෙනිට 40 අපි පාතාංග ගන්න ලබන උෂ්ණත්වෙදි ටිකක් වැඩි වෙලාවක් අපි රඳව ගන්නවා. එහෙම රඳවගෙන මනවින් මන්ත කළා උෂ්ණත්වමාන පාතාංග සතහන් කරගෙන එවිට වායු කන්දේ දිගත් අපි සතහන් කරන්න. මේ ආකාරයට සෙනිට අංශක 10න් 10ට පමණ උෂ්ණත්වය වෙනස් කරමින් අපි පාතාංග කීපයක් ගන්නවා. ඒ වගේම අපිට උෂ්ණත්වය වැඩි කරන පැත්තට පාතාංග අරගෙන වන අපිට තවත් වඩා නිර්වද්‍ය මීදිකමනිනවන අප උෂ්ණත්වය අඩු වෙන්න ඇරලා අප සම්පූර්ණයෙන්ම උෂ්ණත්වය වැඩි වෙලා ආයු උෂ්ණත්වය අඩු වෙගෙන එනවා. අඩු වෙගෙන වලත් නැවතත් පාටන් ගන්න පුළුවන්. ඒ පාටන් ගන්නකොට අපි හිතමු නැවතත් සෙනිට 40 පාටන් ගන්නවා කියලා. එතන අඩු වෙනකොට වේගෙන් අඩු වෙනවා. එතන සමහර විට ජලය වේගෙන් අඩු වෙනවා. දැන් තාම වාතය උෂ්ණත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන්. එතන අපි කරන්නේ 40 දී නැවත මන්සින්දල පොඩ්ඩක් ඇතුල් කරනවා. ඇතුල් නැවත පොඩ්ඩක් රත් කරනවා 40 දී. ඒ 40 ආයමත් ටික වෙලාවක් අපි පවත් ගන්නවා. බන්සන් දැල්ලේ මේ දැල්ල පාලනය කරමින් එක්ක මේ බන්සන් දාකේ හා මෙහා කරමින් අපි මේ 40 උෂ්ණත්වය වැඩි වෙලා පවත්ගෙන උෂ්ණත්වය අඩු වන ආකාරයටත් අපි පාටම් කරගෙන ඒවයි මධ්‍යන්‍ය ගැනීමෙන් නිවරදි වායු කන්දේ දිග අපිට ලබා ගන්න පුළුවන්. මේ ආකාරය තමයි අපි මිනුම් ලබා ගන්නේ. පැහැදිලි නේද? රයිට්. දැන් අපි බලමු මේ ගණනය කිරීම සිදු කරන ආකාරය. බලන්න අපි දන්නවා නලය තුල තිබෙන වායු පරිමාව v තීට කියලා ගත්තොත් v තීට සමානයි v නෝට් වාරයක් 1 ධන ගැමා p තීට කියලා අපිට ලියන්න පුළුවන්. මම මේ සමීකරණය මෙයාකට ලියන්නම්. v තීට සමානයි v නෝට් වාරයක් 1 ධන ගැමා p නියත පීඩනයේ දි නිසා පීඩනියතයි ගැමා p තීට. ඔය ආකාරයට මේ v තීට වෙනුවට අපිට දාන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම al තීටා සමානයි v නෝට් කියන්නේ al නෝට් වාරයක් 1 ධන ගැමා p තීටා. මෙයාකට අපිට සුළු කරගන්න පුළුවන්. දැන් බලන්න නලයේ හරස්කඩ වර්ගඵලයේ නියතයක් බැවින් මේ තිරය දිස්සෙන්නේ අපිට ඒ අයින් කළා දාන්න පුළුවන් l තීටා සමාන l නෝට් ගැමා p තීටා ධන l නෝට් කියලා ලැබෙනවා. මේ y සමාන mx ධන c ආකාරයේ. එහෙනම් අපි ලබාගත් මිනුම් ඇසුරෙන් ප්‍රස්ථාරයක් ඇන්දොත් තීටා සෙන්ටිග්‍රේඩ් වලින් x අක්ෂයේ l තීටා y අක්ෂයට ප්‍රස්ථාරයක් ඇන්දොත් ධන අනුක්‍රමණයක් ධනන්ත අඛණ්ඩයක් තියෙන මේ ආකාර ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්න ඕන. මේ ප්‍රස්ථාරය අපි අනුක්‍රමණය ගත්තොත් අපිට මෙතනින් පේන අනුක්‍රමණ l නෝට් ගැමා p එන අනුක්‍රමණ සමාන l නෝට් ගැමා p ඒ වගේම අන්ත අඛණ්ඩයේ c සමානයි l නෝට් කියලා ලැබෙනවා. අනුක්‍රමණය අන්ත අඛණ්ඩයේ මෙදුම අපිට ලැබෙනවා ගැමා p වටිනාකම. ගැමා p කියලා කියන්නේ නියත පීඩනයේදී වායුවේ පරිමා ප්‍රසාරණතාවය. නියත පීඩනයේදී වායුවේ පරිමා ප්‍රසාරණතාවය. අපි දන්න මේක චාල්ස් සිචින් විරල වායු වර්ග සඳහා මේ ගැමා p ගේ වටිනාකම සොයාගෙන තියෙනවා. 273න් එකක් සෙන්ටිග්‍රේඩ් අංශයකට. ඒ වගේම අනිකුත් පොදුවේ වාතය ඇතුළු අනිත් වායු වර්ග සඳහාත් ආසන්න වශයෙන් මේ උත්තරේම සොයාගෙන තියෙනවා. එහෙනම් අපි මේ පරීක්ෂණයේදී අපිට චාල්ස් සිචින් මේ සත්‍යයක් නම් මේ ගැමා p ගේ වටිනාකම 273 එකක් සෙන්ටිග්‍රේඩ් අංශයකට ආසන්න වශයෙන් අපිට ලැබෙනවා. එහෙම ලැබෙනවා නම් අපිට පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධය පරිසා කරන වගේම මේ චාල්ස් පළමු නියමේ සත්‍ය බවත් තහවුරු කරගන්න පුළුවන්. පැහැදිලි නේද? මම හිතන්නේ ඒ ආකාරයෙන් තමයි මේ පරීක්ෂණය සිදු කරන්නේ. මේ පරීක්ෂණ සම්බන්ධිනුත් මම හිතන්නේ මේ දූදරුවන්ට මොනවා හරි ප්‍රශ්න ඇති ඒ තියෙනවා නම් අහන්න පුළුවන්. මෙම පරීක්ෂණයේදී භාජනය පුරා තාපය ඒකාකාරව සපයන ආකාරය පැහැදිලි කිරීමක් කළා. භාජනය පුරා තාපය ඒකාකාරව. ඔව් දැන් අපි එකක් තමයි භාජනය පුරා තාපය ඒකාකාරව පවත්ව ගන්න අපි මනමින් මන්ත කරනවා. ඒ වගේම අපි දැන් රත් කරනකොට බන්සන් දාහකේ අපි දන්නවා මේ බන්සන් දැල්ලෙන් තාපය එන්නේ එක ලක්ෂී ආකාරයට මෙහෙම එක ප්‍රදේශකින් තාපේන්නේ. අපිට මුළු භාජනය පුරා මෙහෙම රත් කරන්න බෑ. මේක තැනකින් ඉන්නේ දැල්ලෙන්. ඒතර අපි භාජනය පුරා තාපය දෙන්න පුළුවන් වුණා නම් වැඩිය හොඳයි නේ.
දැන් මම හිතන්නේ මේ දරුවගේ ප්‍රශ්නේ ඒකට සම්බන්ධ වෙන්න ඕන. එතකොට දැන් මේ වාදිනේ පුරා ඒකාකාරව තාපය සපයන්න අපිට පුළුවන් වල දැකලා ඇති මෙන්න මේ ආකාරය. හෙපා මත තිබෙන කම්බි දැලක්. එතන අපි ඉස්සෙල්ලම බන්සඳාගෙන් තාපය සපෙන් මේ කම්බි දැලට. එතන මේ කම්බි දැල ඒකාකාර රත් වෙනවා දැන්. දැලෙන් තමයි සංක්‍රමණය වෙන වාදිනේට. එතකොට දැන් මේ දැල රත් වීම නිසා වාදිනේට ඒකාකාරව අපිට තාපය සංක්‍රමණය කරගන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් අපි කෙලින්ම මේ වාදිනේ ජල තාපකයට අපි මේ තාපය දුන්නොත් එක තැනක් තමයි රත් වෙන්නේ. මන්තකලත් සමහර විට තාපය බොහෝ ඒකාකාර නොවෙන්න පුළුවන්. මේ දැල භාවිතයෙන් අපිට බොහෝ ඒකාකාරව තාපය සැපීම සිදු කරන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. මම දැන් තවත් ප්‍රශ්න මොනවා හරි තියෙනවද? සර් මේක තුනී හා ඒකාකාර නලයක් භාවිත කරන්න හේතුව මොකක්ද? තුනී හා ඒකාකාර නලයක්. ඔව්. එතන කරුණු දෙකක්. එතන ප්‍රශ්න දෙකක් ඔය තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මහත නලයක් ගත්තොත් මං ඉස්සෙල්ලා පැහැදිලි කරා වීදුරු කියන දුර්වල තාප සන්නායකය. මහත නලයක් ගත්තොත් එළියේ තියෙන ජලයේ තාපය ඇතුළට යන තවත් වෙලාවක් ගත වෙනවනේ. පැහැදිලි නේද? එතකොට ජලයේ උෂ්ණත්වයේම මේ නලය තුල තියෙන වාතය ලබා ගන්නවා කියන එක අපිට පොඩ්ඩක් සාක්ෂි මාදි. හැබැයි අපි තුනී නලයක් ගත්තොත් ඉක්මනින්ම මේ ජලයේ උෂ්ණත්වයේ නලය තුල තියෙන වාතය ලබා ගන්නවා. එහෙනම් අපිට යම්කිසි තහවුරු වීමක් වෙනවා මේ ජලයේ උෂ්ණත්වයේම නලය තුල තියෙන වාතය ලබා ගන්නවා කියලා මේ නලය බොහෝ තුනී නලයක් වුණෝතිය. ඉක්මනින් ඇතුළට තාපය සංක්‍රමණය වෙන්න පුළුවන්. එකක්. දෙවැනි ප්‍රශ්නේ තමයි මේ දරුවා අහන්නේ මේ නලය ඒකාකාර නලයක්. අපි ඉහත ගණනේදී දැක්කවල අර V තීට සමාන V නෝට් වාර එකදෙන ගැමා තීට ලියලා අපි අන්තිමේදී L තීට දාලා අපි ඒක අපල දැම්මා. මේ නලය ඒකාකාර වුණොත් විතරයි අපිට පරිමා මිනුම වෙනුවට දිග මිනුම වශයෙන් යොදා ගන්න පුළුවන්. බොහෝ විට විභාගයේදී අපි පිළිතුරක් වශයෙන් නියනවා නම් ලියන්නේ නලයේ පරිමා මිනුමට වායුවේ පරිමා මිනුම වෙනුවට දිග මිනුමක් වශයෙන් ලබා ගන්න මේ නලය ඒකාකාර වෙනවා. ඒකාකාර නොවුනොත් අපිට මේ V වෙනුවට A L යන පදයේ යොදා ගන්න අපහසු වෙනවා. පැහැදිලි නේද? රයිට්. මේ පරික්ෂණේ තවත් වැදගත් කරුණු කීපයක් තිබෙනවා. මේ තිරේ දැක්වෙන කරුණු කියවා බලා තවත් හොඳින් අවබෝධ කරගන්න. රයිට්. දැන් අපි ඉක්මනින්ම තුන්වෙනි පරීක්ෂණය සිදු කිරීම සලකා බලමු. දැන් අපි තුන්වෙනි පරීක්ෂණය සිදු කරන ආකාරය සලකා බලමු. මේ පරීක්ෂණය නියත පරිමාවේදී වාතයේ ප්‍රසාරණතාවයේ සෙවීම. පරිමාව නියතයි පීඩනය ප්‍රසාරණය වෙන්නේ. පීඩන සංගුණකය ගැමා V යගේ සෙවීම. අපි පෙර පරීක්ෂණයේදී සෙවුව ගැමා P පීඩනය නියතයි. මෙම පරීක්ෂණයේදී පරිමාව නියතයි. බලන්න ඒ සඳහා අවශ්‍ය වන උපකරණ නියත පරිමාව ආයුෂ්ණත්මානය ජලය සහිත බීකරය මන්තය රසදි උෂ්ණත්මානය තෙපාව බන්සඳහක ඇතුළත් රත් කිරීම උපකරණ. මේ උපකරණය තමයි දැන් මේ තිරේ දිස්සෙන්නේ. මේ තිබෙන්නේ රසදිය කොටස. මේ රබර් නලයක් තිබෙන්නේ පහසු වෙනුස් පහත් කිරීම සඳහා. පරිමාණය මේ තිබෙන්නේ අනිත් රසදිය කොටස. මේ තිබෙන්නේ බල්බය තුනී වීදුරු බල්බයක් ප්‍රසාරණතය අඩු බල්බයක්. මේ තිබෙන්නේ කේශික නලය. මේ කේශික නලයකින් සම්බන්ධ කරලා තිබෙන්නේ මේ බල්බයට පිටතින් තියෙන වායු පරිමාව හැකිතරම් අඩු කරගන්න. මේ පරීක්ෂණයේදී අදාළ උෂ්ණත්වයට පත් නොවන බල්බයට පිටතින් තියෙන වායු පරිමාව අවම කරගන්න ඕන. ඒ සඳහා තමයි මේ කේශික නලයක් හදලා තියෙන්නේ. ඒ වගේම බල්බයට පිටතින් දෙමන වායු පරිමාව අවම කරගන්න මේ ස්ථානයේදී මේ රසදිය මාවකයක් හැකි පමණ ඉහලින් පවතින ඕන. මේ මා පෙන්눔 කරන දැන් දර්ශකය මේ රසදිය මට්ටම බලා ගන්න තිබෙන දර්ශකයක් මේ තිබෙන්නේ. මේ දර්ශකය හැකිපමණ ඉහලින් තිබෙන්න ඕන. මේ ගොඩාක් පහලට ගියොතින් මේ ප්‍රදේශයේ ඉරවන වායු පරිමාව වැඩි. එවිට මේ බල්බය තුළ අදාළ උෂ්ණත්වයට පත් නොවන වායු කොටස් වැඩි වෙනවා.
අප මේ පරීක්ෂණයේදී බල්බය තුල තිබෙන වායු පරිමාව නියතව තබා ගන්න මේකට විශේෂිත ක්‍රමවේදයක් තියෙනවා. පෙර පරීක්ෂණයේදී පීඩනය නියතව තබන්න අපිට එහෙම විශේෂ ක්‍රමයක් අවශ්‍ය වුණේ නැහැ. නලය තුල පීඩනය හැමතිස්සෙම වායුගොල්ල පීඩනයක් කුඩා රසදිය කන්ද මම එතන පීඩනයේත් එකතුවර සමාන. ඒ පීඩනය හැමතිස්සෙම නියතයි. පෙර පරීක්ෂණයේදී මේ පරීක්ෂණයේදී අපිට සිදු වෙන පරිමාව නියතව තබන්න. පරිමාව නියතව තබන්න මේක ස්වයං සිදු වෙන්නේ නැහැ. අපි යම් උෂ්ණත්වයකදී මිනුම් ලබා ගන්න විට මේ ආකාරයට මේ මා දැන් පෙන්눔 කරන නලය සුදුසු පරිදි උස් පහත් කරන්න ඕන. සෑම පාඨාංකයක්ම ගනු ලබන විට මේ නලය උස් පහත් කරනවා. මේ නලය උස් පහත් කළ විට මේ රසදිය මාවකය වෙනස් වෙලා ඒ රසදිය මාවකයේ පිහිටීම මේ දර්ශක ස්පර්ශන පරිදි අපි හදන්න ඕන. එවිට මේ බල්බය තුළ සෑමටම පරිමාව නියතයි. උෂ්ණත්වය අපට මේ උෂ්ණත්වමානෙ මැනගන්න පුළුවන්. මන්ත කිරීම රත් කිරීම පෙර පරිදිම ජල තාපයෙන් අපිට සාමාන්‍ය පරිදි සිදු කරන්න පුළුවන්. උෂ්ණත්වය නියතව තබා ගැනීම ඒකාකාරව තබා ගැනීම පෙර පරීක්ෂණ පරිදිම. මෙම පරීක්ෂණයේදී තිබෙන වඩා වැදගත්ම දේ තමයි පරිමාව නියත කරගන්න එක. පෙර පරීක්ෂණයේ පරිදි උෂ්ණත්වය වෙනස් කිරීම. පරිමාව නියත කළා මේ තුල පීඩනය මනින්න ඕන. පැහැදිලි නේද? පරිමාව නියත තබන අර අර මා පෙන්නු නලය උස් පහත් කළා දර්ශකයේ රසදිමාවක ස්පර්ශන හදන්න ඕන. රසදිය මට්ටම අතර උස වෙනස මැනගත්තම අපිට බල්බය තුළ පීඩනය ලබා ගන්න පුළුවන්. විවිධ උෂ්ණත්වවලදී පාතාංග කිහිපයක් ගත්තාම අපිට උෂ්ණත්වය සමග පීඩන සම්බන්ධයක් ගන්න පුළුවන්. ප්‍රස්ථාරයක් ඇඳ විට පෙර පරීක්ෂණ වගේම අපිට ගැමා පිහ සොයන්න පුළුවන්. ගණන කිරීම අපි ඉදිරියේදී බලමු. තව මේ පරීක්ෂණයේදී වැදගත් වෙන දේවල් තියෙනවා. මේ බල්බය අපි තෝරගන්නේ සාමාන්‍ය ප්‍රසාරණතා අඩු බල්බයක්. රත්තරන්ට බල්බය ප්‍රසාරණ නොවතින් පරිමාව නියත වෙන්නේ නැහැ. අපි මේ සඳහා සාමාන්‍යයෙන් ඉන්වාර් කියන්නේ මිශ්‍ර ලෝහයක් ප්‍රසාරණතා අඩු ලෝහයක් භාවිත කරනවා. පොසිලෙන් වැනි ද්‍රව්‍යයක් තෝරගන්න පුළුවන්. ප්‍රසාරණතා අඩු ෆයිරෙක්ස් විදුරු වැනි දෙයකින් මේ බල්බය නිර්මාණය කළා තිබෙන්න පුළුවන්. එවිට රත් වුණාට පරිමාව වැඩි වෙනස් වෙන්නේ නැහැ. බොහෝ පරිමාණ නියතයෙන් අපි හදලා තියෙන්න ඕන. ඊළඟට මේ පරීක්ෂණයේදී ඔයාලා දකින්න ඇති මේ රසදිය පිහිටන නල කොටස් අපි සාමාන්‍යයෙන් ටිකක් පළලින් වැඩි කරලා තියෙනවා. බලන්න මේ නල කොටස් පළලින් වැඩි. මේ පළලින් වැඩි කරලා තිබෙන්නේ අපි මේ ආකාරයට බලමු. නලයේ බොහෝ සිහින් වුණොත් මේ මාවක ස්වරූපය වැඩි. එවිට රසදිය මට්ටම අපිට හරියට කියව ගන්න අපහසුයි. නමුත් රසදිය පිර නල කොටස පළලින් වැඩි වුණොතින් මේ මාවක ස්වරූපය අඩු වෙලා බොහෝ පැතලි ස්වරූපයක් දරනවා. මේ තියෙන්නේ රසදිය කඳ. මේ පැතලි ස්වභාවය නිසා අපිට වඩාත් පහසුවෙන් රසදිය මට්ටමේ පිහිටීම කියව ගන්න පුළුවන්. ඒකයි රසදිය පිහිටන නල කොටස් අපි පළලින් වැඩි කරලා තිබෙන්නේ. දැන් බලන්න මේ වෙනත් පිහිටුමකට මේ රසදිය නලයේ පත්වෙත් අවස්ථාවක් තිබෙන්නේ. උෂ්ණත්වය වෙනස් කළ විට මේ රසදිය කඳ වෙනත් පිහිටුමකට ගිහිල්ලා. දැන් මෙතන පරිමාව නියත වෙලා නැහැ. දැන් අපි කරන්න ඕන මේ නලය උස් කරලා මේ පරිමාව නියත වන පරිදි මේ රසදිය මාවකේ මේ ස්පර්ශන හදන්න ඕන. බලන්න මේ අවස්ථාව. දැන් බලන්න මේ නලය උස්සුනා. මේ රසදිය මාවකය මේ දාර්ශක ස්පර්ශන පරිදි සකස් වුණා. ගණනය කිරීම අපි සලකා බලමු මෙහිදී. තීට උස්නත්වයකදී බල්බය තුල පීඩනය P තීට නම් P තීට අපිට ලියන්න පුළුවන් phi ධන H රෝ G. මේ තිබෙන්නේ රසදිය මට්ටම් අතර උස වෙනස. මේ ස්ථානයේ රසදිය මට්ටම් අතර උස වෙනස H කියලා ගත්තොතින් මේ වායුගෝලීය පීඩනයේ phi නම් phi ධන H රෝ G. phi ධන H රෝ G මගින් මේ ස්ථානයේ පීඩනය ලැබෙනවා. ඒ තමයි මේ ස්ථානයේ පීඩනය එකම තිරස් මට්ටමේ. ඒ තමයි මේ බල්බය තුළ පීඩනය ලැබෙන්නේ. දැන් විවිධ උෂ්ණත්වවලදී මෙයාකට පීඩනය ලබා ගත්තාම P තීට සමාන P0 වාරයක් එක දෙන ගැමා V තීට
වරහන් ඉවත් කරාම අපිට ලැබෙන P තීට සමාන P නෝට් ගමාවි තීටා ධන P නෝට් කියලා. මේ Y සමාන MX ධන C ආකාරයේ අපි ප්‍රස්ථාරයක් ඇන්දොතින් විවිධ තීටා උස්නත්වයේ සෙන්ඩිගේට් වලින් P තීටා Y අක්ෂයට ගන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය P නෝට් ගමාවි පෙර පරික්ෂණයෙන් පෙර සමීකරණය අපිට ලබා ගන්න පුළුවන්. මේ තිබෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මේ තියෙන අන්තක්ඛණ්ඩය. දැන් බලන්න P නෝට්. P නෝට් ඉවත් වෙනවා අනුක්‍රමණ අන්තක්ඛණ්ඩෙ මෙදුවොත් මේ ගමා වී යගේ අපිට ලබා ගන්න පුළුවන්. මේ ආකාරي ප්‍රස්ථාරයක් ඇඳලා අපිට වාතයේ ප්‍රසාරණතාවය සොයන්න පුළුවන්. එය ගමා වී සමානයි ගමා වී කියලා කියන්නේ පරිමාණ ඉහත නිසා 273 න් එකක් සෙන්ඩිට් අංශයට කියලා ලැබෙනවා නම් අපිට මේ නියත පීඩනයේදී නියත පරිමාවේදී පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධය එහෙම නැත්නම් චාල්ස් දෙවෙනි නියමයේ සත්‍යතාවය තහවුරු කරන්න පුළුවන්. මේ ගැමා V සමාන 273 න් එකක් සෙන්ඩිට් අංශයට කියලා අපිට ලැබෙන්න ඕන. මෙම පරීක්ෂණයේ තවත් වැදගත් කාරණයක් තිබෙනවා. අපි විවිධ උෂ්ණත්වවලදී උෂ්ණත්වය වැඩි කරන පැත්තර මෙන්ම උෂ්ණත්වය අඩුවා ගන්නවලදීත් අපිට පාඨාංක ලබා ගන්න පුළුවන්. සෙන්ඩිට් බිඳුවේදී පාඨාංක අපිට ලබා ගන්න පුළුවන්. අපිට මේ උෂ්ණත්වමානයේ බල්බය දියවන අයිස් වලින් වට කරලා මේ බල්බය දියවන අයිස් වලින් වට කරනවා. දියවන අයිස් වලින් වට කරලා පාඨාංකයක් මිනුමක් අපිට ලබා ගන්න පුළුවන්. නමුත් බල්බය දියවන අයිස් වලින් වට කරන වෙලාවේදී අපි බොහෝ සැලකිලිමත් වෙන්න ඕන. මේ බල්බය තුල හට ගන්න අඩු පීඩන හේතු කොටගෙන මේ මා දැන් පෙන්නුම් කරන නලය බොහෝ ඉහළින් පැවතුනොත් මේ ස්ථානයේ පීඩනය වැඩි වෙලා මේ නලය තුල තිබෙන රසදිය B බල්බය තුලට ගලාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ පරිසරිතා වැදගත් වෙනවා. බල්බය දියවන අයිස් වලින් වට කරන අවස්ථාවේදී මේ මා පෙන්නුම් කරන බටය හැකි පමණ පහලින් පවත් ගන්න ඕන. එවිට මෙයා මේ ස්ථානයේ පීඩනය අඩුයි මේ පැත්තේ පීඩනය අඩු වුණා කියලා මේ රසදිය කඳ මේ පැත්තට ගලාගෙන ඉන්නේ නැහැ. එමගින් සිදුවේ හැකි දෝෂය අපිට මග හරව ගන්න පුළුවන්. මම හිතන්නේ මේ පරීක්ෂණය ආසිතව ඔයාලට අවශ්‍ය දැනුම සම්පූර්ණ ලැබෙන්නේ නැති. අද දින මා විස්තර කරන ලැබූ තාප භෞතිකයේ පාඩම් මේකකේ පරීක්ෂණ තුන ඉතාමත්ම වැදගත් පරීක්ෂණ තුනක්. මෙහි තවත් පරීක්ෂණ හයක් අපිට විස්තර කරන්න තියෙනවා. ඉදිරි දින වැඩසටහනවලදී මා මේ පරීක්ෂණ සියල්ලම වීඩියෝ ඇනිමේෂන් සහිතව උපකරණ සහිතව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දින මේ වැඩසටහනට සහභාගී වූ මේ දූ දරුවෝ සියලු දෙනාටමත් රූපාණි ඔස්සේ මේ නරඹන සියලුම දූ දරුවන්ටත් මේ ඔස්සේ ලැබෙන දැනුමෙන් 2012 විභාගයේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව සපයන්න හැකියාව ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන් ජාතික රූපහණියට හා සියලුම කාර්ය මණ්ඩලයටම ස්තුති කරමින් අද දින වැඩසටහන අපි මෙයින් නිමාවටපත් කරනවා. ආයුබෝවන්.